අම්මේ සබු කතා කළේදී ලාර්ලාගේ වාහනේ ෆාම් හවුස් එක ඉදිරිපිට තිබෙනවා දැකය පුතේ චන්ඩි ටික ඇවිත් අහිංසකයට ගහලා ඌ මැරුණාද කියලා බලන්න ඉන්නේ නැති තාත්තා තැවිත් ඉන්නේ ෆාම් හවුස් එක ඉදිරිපිට නවතා තිබූ ජීප් ප්‍රිය දෙක සුජාතා කීවායි කොට්ටාස බාර පොලිස් අධිකාරී ඒ ත්‍යාගී ගෙදර ඉන්න අහිංසකව පාරවල්වල කුටි කනවා සබු කිවි තරහෙනි මෙතන මොකක් කරි වෙනවා ඇති පුතේ. ඔහා මොනවත් කතා කරන්න එපා. අපි යනවා කියන්න අම්මේ. බලමු. සුදාදා සපෝත් ෆාම් හවුස් එකට ඇතුළු වෙලා අසරණ මුහුණ වළලි. තාත්තා පොලිස් නිලැඳුමෙන්ම හදිස්සියේ ගෙදර ආවේ ඇයිදයි සපෝට සිතා ගන්නට නොහැකි විය. තාත්තා දිලාරන් නැන්දාත් පමණක් නොව පොඩි නැන්දාත් ෆාම් හවුස් එකට පැමිණ ඇති බව සපෝදුටුවේ සාලයට ඇතුළෙද්දී සියල්ලන්ම දෙක සාලේ නතරෝ සුදාතා සියල්ලන්ම දෙස බැලුවේ පුදුමේනේ සපෝ දිල්ලාර දෙස බැලුවේ ඇවිලී ගිය දින දිනේ ඔහු කිසිවක් නොදන්නා ලෙස සාලේ කොනක වාඩි වී ජංගම දුර්ගතනේ ඔබමින් උන්නේ මේ ගෙදර හිටපු දරුවට වතනේදී හොඳටම ගහලා මැරෙන්න දාලා ගිහින් තිබ්බා මායි කෙල්ල ඒ දරුව ගාව ඉඳලා එන්නේ සුදාතා කියේ තම සැමියාට ඔහුට බැලන්නේ සපෝගේ ඇඳුම් වල තැවරී තිබූ ලී පැල්ලම් දැසේ. ඇයි සුදාතා පොලිසියට කිව්වේ නැත්තේ? මට කතා කරන්න තිබ්බනේ. ජයන්ත කීවේ. සුදාතා දිල්ලාරා රජිනේ දැස බලා සමාජචල් සාගතල සිනාසුණායි. පොලිසියට කියන්න ඕන ගැහුවේ කවුද කියලා දැනගන්නනේ. අපි දන්නවා ඒ අපරාධිකලේ කවුද කියලා. සුජාතා කීවේ කේන්තිනේ. කවුද? ජයන්ත ඇසේ පුදුමේනි. දැන්ියෝ වැඩක් නැහැ. අපි කොල්ලව කොහොම හරි බේරගත්තනේ. රංජනගේ මූණ අබැට පොබොන්න තාච්චයක් මෙන්නිය. සුජාතා සුජාතාගේ තත්ත්වය තියාගෙන ජීවත් වෙන්න. ඔයා වයිසි කෙනෙක්ගේ වයිෆ් කෙනෙක්. රංජනගේ කතාව සුජාතා හිසසුවේ වේගිනි. මෙතන තාත්තා ඉන්නවා, ජයන්ත ඉන්නවා, මගේ දරුවෝ දෙන්නා ඉන්නවා. කියන්න පුළුවන් නම් මම මේ අවුරුදු 22කට මොකද්ද කරපු වරද කියලා. කියන්න සුදාතා කිව්ව අඬමිනි කිසිේ කතා කළේ නැත වැඳලා කියන්නම් ජයන්ත මටයි මගේ දරුවන්ට සැනසෙලි ජීවත් වෙන්න දෙන්න ඇයි දැත් එක්ක ජයන්ත දෙසට හැරි කිව්ව අඬමිනි සුජාතා මොකද මේ මායි මගේ දරුවේ සත්තු නෙමේ සුජාතා කිව්වේ එපමණකි දයාසිරි මාතා එහෙමම නැගිට්ටේ ඇතම් පුතාද දූලා දෙන්නද බලා සිටිද්දී ගොස් ඔහුගේ ලීලියගේ හිස ආදරෙන් අත ගෑවේ. ඔහා ටිකක් ඉන්න දුවේ. ඔහු ඇයව හැමම පුටුවක වාඩි කෙරෙවේ. මං ඔයගොල්ලෝ ඔක්කොටම අද එන්න කිව්වේ විශේෂ කාරණාවක් කියන්න. දෑසිරි මාතා කතා කළේ සෙමිනි. ඔහුගේ දැස් පොඳව තිබුණු සපු දුටු අය. මට හිතෙනවා මම වැඩිකල් ජීවත් වෙන එකක් නැහැ කියලා. ඒක නිසා ඔයසේ කියද්දී කොනක වුන් සපෝට කෑගස ඇඬුනේ. ඇයි එහෙම බීත්‍ය දිගේ බිමට රූරා ගොස් ඇටි ඇඬුවාය. දයාසිරි මහතා කෙල්ලව ගොස් තම් පපුවට තුරුල් කරගත්තේ වෙවුලමින් මිනි. අනන් එපා මගේ අම්මා. ඔහු මොහොතක් කෙල්ලව තුරුල් කරගෙන උන්නේ. මගේ අම්මගේ නමට තියෙන දේපොල ටික අද මම ඔයාලට බෙදලා දෙනවා. මං හිට ලෝයටත් එන්න කියලා තියෙන්නේ. රංජිනේ ජයන්ත නාලනීත් මුහුණට මුහුණ බලාගත්තෝය. මම මේ කිසි දේපොලකට ප්‍රාණභුක්තිය තියාගන්නේ නැහැ. සින්නක්කරේටම ඔයාලට ලියලා දෙනවා. ඊට පස්සේ ඔයාලා කැමති දයක් මේ දේපොල වලට කරන්න. මේ ෆාම් එක දිල්ලාරට දෙන්න කියලා රංජිනේ මට 3-4 වතාවක් කිව්වා. ඇත්තටම මං හිතන් හිටියේ ඒක කවදාරි චූටි මැනිකට දෙන්න. ඒත් දෙන්නගෙන් කාට ලිව්වත් එකනේ. ඉතින් තාත්තේ රංජනේ සිනහව සහිතව කීවායි. දරුවෝ ලොකු මහත් වෙලා එයාලගේ ජීවිතේ තියෙන්න ගනි. අපි ඒ වලට අත දාන්න ඕන නෑ රංජනේ. දයාසිරි මාතා කියේ බිම ඉඳගෙන උන් සපෝ දෙස බලයි. නාලීන්ටයි රංජනීටයි ඔයාලා කසාද බඳිනකොට මං හම්බ කරපු සල්ලි ඔක්කොම ටික දුන්නා. නාලීන් රංජනීන් මූණට මූණ බලාගත්තේ බියෙනි. ඒක දැන් මෙතෙන්ට අදාල් නෑනේ තාත්තේ. අද කාලේ හැටියට ඒක පොඩි ගන්නක්. නාලේ රංජනේ තේ කාණින් කියද්දි දයාසිරි මාතා සිනාසුනේ.
ඔයාලා දෙන්න ඔහොම කියන බව මං එදා දැනගන්නා. කමක් නැහැ. රංජනී කියන්නේ ඔයාට මේ ෆාම් හවුස් එකයි මේ වත්තයි ඕනද? මං තාත්තට කිව්වනේ. ජයන්ත මොකද කියන්නේ? අක්කට දෙන්න තාත්තේ මං මේවල ඉන්නේ නැහැ. සුජාතාට පුදුම සිතුනේ. ඇගේ දිනෙත්වල කැවුණු කඳුලක් එහෙමම පිටට වැටුනේ. හොඳයි මේ ෆාම් එකයි ෆාම් හවුස් එකයි මම දිල්හරගේ නමට ලියනවා. සපෝට දුකස් සිතුනේ නැත. ඇයට සීවේ ෆාම් එක ගොඩනගන්නට දුකින්දි සාගරවේ. ඒ ඉඩමේ කැරට් වවුනට රෝස වවුනට සීන දුටු ඕහොයේ. කටුගස්සට ඉඩමයි ගෙයි මං ආලයෙන් ලියනවා. රංජනගේ මුහුණ යලිත් පුළුටුවේ. එහෙත් ඇයට කතා කරගන්නට බැරි විය. හීරස්සකල ඉඩම් මං සපෝටයි පොඩි පුතාටයි ලියනවා. රංජිනේට තවත් කටපියාගෙන ඉන්නට බැරි විය. හැමෝටම නුවරින් හොඳම ඉඩම්. මගේ කාට මේ කැලෑයේ ෆාම් එක. ඒක හරි අසාධාරණයි තාත්තේ. දයාසිරි මාතා කතා කළේ නැත. ඒකත් එහෙමද? ඔහා කියන්නේ මං ඔයාට අසාධාරණයක් කළා කියලාද? ඔව්. හරි. එහෙනම් මං සපෝටයි පොඩි පුතාටයි ෆාම් එක දීලා ඔයාට හිරස්සකල ඉඩම දෙන්නම්. එතකොට හරිනේ. රංජිනේගේ කට පියවිනේ. මොකද කියන්නේ? මං ෆාම් එක ගන්නම්. කැන්ඩි ෂොප් එකක් දිල්ලහරට දෙන්න. ඇයි උඹලගේ තාත්තා ජීවත් වෙන්න ඕන නැද්ද? මං හදාවස මැරෙන්නේ නැහැ. ඕකේ ගැසුවේ කේන්තිනි. තාත්තේ. සුජාතා කතා කළේ සෑහෙන වෙලාවකට පසුවේ. මගේ දරුවන්ට මොනවත් එපා. හීරස්සකල ඉඩම තක්කලටම දෙන්න. ජයන්ත තම බිනදස බැලුවේ පුදුමේනි. මගේ කෙල්ලව කවදාහරි අරන් යන කොල්ලා මගෙන් දෑවැදිල්ලන එකක් නැහැ. මගේ පොඩි කාටත් මං තනියෙන් නැගිටින්න උගන්වනවා. ඒ දුවේ මගේ යුතුයකම. මේ වෙලාවේ මමවත් මගේ දරුවවත් දියපොල ඉල්ලවද තාත්තේ? දයාසිරි මාතා හිස වනමින් නිහඬ විය. රංජනී. තාත්තේ, ඔයාලා කවදද ෆාම් එකට එන්නේ? රංජනී බැලුවේ දිල්ලහර දැසේ. අපේට අනිද්දම එනවා තාත්තේ. හොඳයි, පුළුවන් තරම් ඉක්මනට එන්න. මේවා පහළොට යන්න දෙන්න එපා. දයාසිරි මහතා කිව්වේ සාවධානවය. අක්කලා එන දවසක් හරියට කියන්න. අපිත් මෙහෙන් යන්න ඕන. සුජාතා කීවාය. මං ඔයාලට යන්න කිව්වේ නෑ. මටයි මගේ දරුවන්ටයි ගියක් තියෙනවනේ අක්කේ. මං මගේ දරුවෝ එක්ක එහෙ යනවා. ඔව්, එයාලා කැන්ඩි ගියදෙන්. මාත් එහෙමම කැන්ඩි යනවා. තාත්තා මොකටද යන්නේ? මං ජීවත් වෙන්නේ කොහමද? ජීවත් වෙන්නේ කායකද කියලා දැන් වැඩක් නෑ රංජනී. ඔයාලට ඕන දේවල් මං දුන්නා. තිල්ලාර එනම් ෆාම් එක හොඳට කරගෙන යන්න. මං ඕව ගොන්නගේ හරියට දුක් විඳලා. දයාසිරි මහතා පුටුවේ නැගිටිමින් කිව්වේ හිස් හැඟීමිනි. අදින් පස්සේ මේ දීපොල ගැන මගෙන් කවුරුවත් මොනවත් අහන්න එපා. ඔක්කොම ඉන්න තැනයි මම මේවා බෙදුවේ. ලෝයර් කතා කළාම ඇවිත් ඔප්පු ගන්න. සුජාතා සපුවා නැගිටවාගෙන කාමරයට ගියායි. ටික වෙලාවකින් ජයන්ත කාමරයට ආවේ. සපු උන්නේ සුජාතාගේ උරතලේ හිස වහගෙන අඬමිනි. සුජාතා කාමරයට ආසිය සැමියා දෙස බැලුවේද කඳුළු පිරි දෙනිතිනි. මේ ඉන්න පුළුවන් නේ සුජාතා? අනේ ජයන්ත, මටයි මගේ දරුවන්ට නිදාස ඉන්නවත් දෙන්න. මං වාකින් එච්චර ඉල්ලන්නේ. මුළු රටම රකින්න වගේ අපිවත් රකින්න. සුජාතා කිව්ව අඬමිනේ. මං පුළුවන් ඉක්මනට කැන්ඩි යනවා. ඔයාගේ කැමැත්තක්. කුලී ගෙදරක හරි කමක් නෑ ජයන්ත. මටයි මගේ දරුවෝ දෙන්නටයි නිදාසේ ජීවත් වෙන්න ඕන. අවුරුදු කීයක් මේ දුක විඳිනවද? ඔයාට පුළුවන් නම් කැන්ඩි වලට මාරුවක් ගන්න. මං බලන්නම්. තාත්තා අපි ළඟ හිටපුවාවේ. ඔයා ළඟ නැති අඩුව දරුවෝ මගක් ගත 100කින්. මේ වෙනකල් තාත්තායි මායි දරුවෝයි මේ ෆාම් හවුස් එකේ සතුටින් හිටියා. අක්කලා එක්ක මට මේවට ප්‍රශ්න දාගන්න බෑනේ සුජාතා. ඔව්, දාගන්නත් එපා. සුජාතා කිව්වේ කලකිරීමනේ. ජයන්ත හැරුණේ කාමරෙන් යන්නට. තාත්තේ. සබෝ කතා කළේ ඇනුම්බරවේ. ජයන්ත හැරී සපු දෙස බැලුවේ. මීට පස්සේ සියයට කරදර කරන්න එපා කියලා නැන්දලාට කියන්න. එයා ඉන්නේ ගොඩක් කලකිරිලා. සියා අපට කියන්නට ගියේදී සපෝ ගිලගත්තාය. මං කියන්නම්. තාත්තා පුළුවන් නම් නූරට එන්න. ජයන්ත ගියේ හිස වනමිනි.
ඉන්පසු ෆාම් හවුස් එක පුරා පොදුමාකාර නිහඩියාවක් ගලා ගියේ. ෆාම් හවුස් එකට ආවා අනේක හඬක් ඇසුනේ. පුතේ, අම්මේ. ප්‍රේමලව කොල්ලට කන්න දෙයක් ලෑස්ති කරන්න. අධිහිත පුදුමාකාර ලෙස බරය. සපු කුස්සියට ගිය ප්‍රේමව සාගෙන. ප්‍රේමා කුස්සියේ දොරසල පඩියේ වාඩි වී බලාගතත බලා උන්නයි. සපෝදුක සයාසල ඉඳගත්තායි. අනේ බේබි ඉන්න ප්‍රේමා ප්‍රේමා එතනින් නැගිටින්න රැද්දී සපු ඇව නවත්වා ගත්තායි ප්‍රේමා සපු ඉඳගත් පඩියට පහල පඩිය ඉඳගෙන කෙල්ලගේ මොන දෙස බලා උන්නායි දාල යනවා කියලා හිතනකොට දුකයි නේද බේබි ප්‍රේමා කිවේ දැස් පොඳෙද්දී මාත් කවදා මේ ෆාම් හවුස් එක දාල යන්න හිතුවේ නෑ ප්‍රේමා හරි ආසාවෙන් මෙහි ජීවත් වුනේ प्रेमा किल्ले के देपा पीरी में दी दुका वैडी कमाटे माली तो कौन द बेबी या पाऊ प्रेमा सपोटन न देनिया गया इस मदद तिबो कंदुला कैटोनी हमें तो नम बैंडेज डाला निदागता मम बैलुए प्रेमा मी पैत्तम नील लेला किल्ले की ये आटी बड़े पे दिस पे इन्नो आये ओक्कम करला मितन टेवी थीट बैठी नेद बेबी එයා වගේ කිනිට එහෙම කරලා දෙයියන්ගේ නිදහසක් ලැබෙන්නේ නැහැ ප්‍රේමා. ප්‍රේමාට කෙල්ල මේ කියනේ වගේන පුදුම නැත. හවස මාත් එන්නම් බලන්න. එද්දි නිදි. අනේ දැන් ෆාම් හවුස් එක අපට නැහැ කියලා දැනගත්තම නේද බේබි. එයා පොරොන්දුනා ප්‍රේමා. මොකද්ද? යන්නේ නැහැ කියලා. බේබිට කිව්වද? ප්‍රේමා දිගසුසුමක් හෙළුවාය. मुनादापियाट अरयानि प्रेम बत्कईद उदेरत कालनैनि प्रेम एनम बत्तिका कदम बेबीत कालनैनि बेबी बडगिनी नै प्रेम याट नेस्टमोल पोनगमन मात्तिका क्यूदेगेन केल्लट सितुने पसुए है लज्जायं बिंबला गत्ताय प्रेमागे मुए तुनिय सिनहावक नगुनी एहेम कलाट पाउ नै बेबी අම්මට තේකක් හදලා දෙන්න ප්‍රේමා මං හදන්නම් කුස්සෙන් යන්නට ගිය සපු යලිත් යමස් සීවි කුස්සෙට ආවයි ඇයි බේබි ප්‍රේමා ඇසුවායි එයාගේ කාමරේ ඉතින් යතර කොහෙද ප්‍රේමා හැමදාම යද්දි මට දීලා යන්නේ ඇයි බේබි එදන් හිටපු ඇඳුම් වල ලේ යද්දි ඇඳුමක් සරමක් එහෙම අරන් යන්න ප්‍රේමා කෙල්ල දෙස සිනාසින් බැලුවායි ओ पतने आदा सीट वशनिया कथा नुकल के अदमे करे कुमार आ मे अतर बेबी मा तेन कमाकने मलना प्रेमा के फाम के क्वाटस काम्र दिशा अनायर बलाउ आदरणी